ශ්‍රීලංකාවම උණුසුම් වී ඇති අවස්ථාවක ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයෙන් විශිෂ්ට හඹායමක් සමගින් කඩලු 6ක සුපිරි ජයග්‍රහණයක් වාර්තා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම නැතිනම් ඔවුන්ගේ IPL ඉතිහාසයේ පළවෙනි තරගයේ ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් වෙනවා. මෙම තරගය පැවැත්වුණේ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම සමග. ඒ අනුව සුපර් කිංස් කණ්ඩායම පන්දු අර 20 තුල කඩලු 7කට ලකුණු 210ක දැවැන්ත ලකුණු පූර්වක් නිර්මාණය කිරීමට සමත් වුණා. එහිදී රොබින් උත්තපා පන්දු 27කදී ලකුණු 50ක් ලබා ගත්තා. චොන්ඩුබේ පන්දු 30කදී ලකුණු 49යි මොයින් අලි පන්දු 22කදී ලකුණු 35යි. පන්දු යැවීමේදී අවේෂ් කාන් කඩු දෙකක් දවා ගත්තා ලකුණු 38කට. ඒ වගේම ඇන්ඩ්‍රටයි කඩු දෙකක් දවා ගන්නවා ලකුණු 40කට. රවි බිෂ්නෝයි ලකුණු 24කට කඩු දෙකක්. ඔහු තමයි හොඳින් පන්දු යැවුවේ. ශ්‍රී ලංකාවේ දුෂ්මන්ත චමීර පළවෙනි තරගයේ ඉතාමත් හොඳින් පන්දු යවපු ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන්න තරමක් ප්‍රහාරයකට ලක් වෙනවා. ඔහුගේ පන්දු අර 4 තුරල ලකුණු 49ක් ලබා ගැනීම සමත් වෙනවා. විශේෂයෙන්ම දුෂ්මන්ත චමීර පවර් ප්ලේ අවස්ථාවේ සහ අවසාන අවස්ථාවේදී තමයි කුමන කණ්ඩායමක සිටියත් පන්දු යවන්නේ. එම නිසා එම පන්දු වාරවල ප්‍රහාරයකට ලක්වීම සාමාන්‍ය දෙයක්. නමුත් පළවෙනි තරගයේ ඉතාමත් හොඳින් පන්දු යවපු චමීර මෙම තරගයේ නම් තරමක් ප්‍රහාරයකට ලක් වෙනවා. ඔහුට 4 පාරවල් 6ක් සහ 6 පාරවල් 2ක් ලබාගෙන තිබෙනවා. ලකුණු 49ක් පන්දු වාරයක වේගය 12.25ක් විදිහට සඳහන් වන්නේ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී කවුරුත් නොසිතූ පරිදි දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට ඔවුන් සමත් වෙනවා. හඹායාමකදී පන්දු වාර 19 පන්දු 3ක් ඉතිරිව තිබීදී දැවැන්ත ලකුණු 210 ලබා ගැනීමට සමත් වෙනවා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම. ආරම්භය ඉතාමත් හොඳ ආරම්භයක්. ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලිකොක් සහ කේල් රාහුල් ඔවුන් දෙදෙනා ලකුණු 99ක සම්බන්ධතාවයක් පවත්වනවා. පන්දු වාර 10යි පන්දු 2කදී රාහුල් පන්දු 26කදී 40යි ලිකොක් 45කදී ලකුණු 61යි. ඊට අමතරව ඉනිම අවසාන භාගයේදී තරගයේ වීරයා බවට පත්වුණු එවින් ලුවිස් ලකුණු 55ක් ලබා ගන්නවා පන්දු 23කදී 4 පාරවල් 6යි 6 පාරවල් 3යි. ලකුණු ලබා ගැනීම වේගයේ 239ක් විදිහට සඳහන් වන්නේ දැවැන්ත ප්‍රහාරයක් වෙල්ල කරනවා. ඊට අමතරව බදෝනි ලකුණු 19ක් ලබා ගන්නවා පන්දු 9කදී 6 පාරවල් 2ක් සමගි. එනෝ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම මුහුණු දුන්නු පළවෙනි තරඟ දෙකම පරාජයට පත්වීමට සිදු වී තිබෙනවා. එය IPL ඉතිහාසයේ තරඟ වාරයක පළමුවෙනි තරඟ දෙකම චෙන්නයි කණ්ඩායමක් පරාජයට පත් වූ පළවෙනි අවස්ථාව විදිහටත් ඉතිහාසගත වෙනවා. ඔවුන් කිසිම දිනක කිසිම තරඟ වාරයක පළවෙනි තරඟ දෙකම පරාජයට පත් වී නැහැ. නමුත් 2022දී ඔවුන් තමයි දැනටත් ශූරයන් වන්නේ, නැත්නම් 2021 ශූරයන් වන්නේ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම. MS ධෝනි කාලයක් මෙම කණ්ඩායමේ නායකයා බවට පත් වී සිටියා. නමුත් නායකත්වයේ හිටිය හැටියෙන් මාරු වුණා රවි ජඩේජා ලබා ගත්ත නිසා. කෙසේ වෙතත් ඒ අනුව ඔවුන් ඉතිහාසගත වෙනවා පළවෙනි තරඟ දෙකම පිටපිට පරාජයට පත් වූ අවස්ථාවක් ලෙස 2022 IPL තරඟ වාරයේදී. කෙසේ වෙතත් අපේ ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් නැත්නම් ශ්‍රී ලාංකික ජනතාව මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයක සිටින නිසාවෙන් ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන යම් යම් නොසන්සුන් කාරී වාතාවරණයන් සහ අරගල සාමකාමීව විසඳා ගැනීමට හැකියාව ලැබේවා කියා අප මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔබට ගොස් ශ්‍රී ලංකාව රටක් ලෙස ඉදිරියට යා යුතු බව සිතමින්. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.